බුදුදහමේ ප්‍රධානම ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, කියන්නේ නිරෝධය, හා දුක නැති කිරීමේ මාර්ගය. මෙය අපේ ඕනෑම දෙයකට යොදලා බලන්න පුළුවන්. එතනනම් මේ වෙසක් පොසොන් සමයේදී අපිට මේ මද්දසාර හා මද්ද්‍රව්‍ය ගැන මේ විදිහටම අපේ මේ සත්‍ය හතර ආකාරයෙන් විතර බලන්න පුළුවන්. අංක එක තමයි මද්දසාර හා මද්ද්‍රව්‍යයේ තියෙන දුක. මේක දුක්ඛ දුක්ඛය. මොකද ඇඟට දැනෙන දුකකුත් තියෙනවා, හිතට දැනෙන දුකකුත් තියෙනවා. එහෙමනම් මේ දුක මොකක්ද? කෙනෙක් මද්දසාර හෝ මද්ද්‍රව්‍ය පරිභෝජනය කරාම ඇත්ත වශයෙන්ම ඇඟට දැනෙන්නේ ඔළුව කැරකෙනවා, බඩ දඟලනවා, වමනට එනවා. ඒ වගේම තමයි හරි අමාරුවෙන් ඉන්නේ, කවුෙන්දරත් අමාරුයි. ඉතින් මේ කියන්නේ මොකද්ද? මේකේ තියෙන දුක්ඛ දුක්ඛය. ඒ කියන්නේ මද්දසාරයේ දුක. ඒ නිසා මේ වෙසක් පොසොන් සමයේ අපිට ඇත්ත වශයෙන්ම මද්දසාර මද්ද්‍රව්‍ය භාවිත කරන අය විතරක් නෙමෙයි, මේක දිහා බලන් ඉන්න අයටත් මේක ඉතාමත් හොඳින් පැහැදිලිව පේනවා. ඉතින් එම නිසා මේ සමයේ මද්දසාර මද්ද්‍රව්‍ය ගැන, දුක ගැන අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ පිළිබඳව මුදල් නාස්ති වෙන හැටි, අපේ පවුල් පිරිහෙන හැටි, මේවා ගත්තාම අමාරුවෙන් ඉන්න හැටි, මේ ගැන අපි කල්පනා කරන්න ඕනේ. මේ මද්දසාර දුක, මද්ද්‍රව්‍ය දුක ගැන අපි අවබෝධය ලබා ගන්න. ඊළඟට මේ දුක ඇති වෙන්න හේතුව මොකක්ද? ඇයි කෙනෙක් මද්දසාර හෝ මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ? මේ මද්දසාර හෝ මද්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වෙන්න බැරි වෙලා තියෙන්නේ අපි ඒක අල්ල ගන්නවා. මද්දසාරයේ මද්ද්‍රව්‍ය අල්ල ගන්නවා. මේකට අපි කියනවා උපාදානය, නැත්නම් ලෝභය. මේකට තියෙන ආසාව, මේකට තියෙන කැමැත්ත, මේ සියල්ල බුදුදහමේ හැටියට අකුසල ධර්මයක්. අකුසල සිත් ඇති වෙන්නේ කෙනෙක් මද්දසාර දුම් වැටි ඇතුළු මද්ද්‍රව්‍ය අල්ලගන්නේ එක්ක ලෝභ මූල සිත් වලින්, එහෙම නැත්නම් ද්වේෂ මූල සිත් වලින්, ඒ වගේම තමයි මෝහ මූල සිත්. ඒතර ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අකුසල මූල තුනක්. මේ තුලින් තමයි මේ මද්ද්‍රව්‍යෙන් කෙනෙක් භාවිතයට යොමු වෙන්නේ. ඉතින් ඒ බැලුවේ අපි මේක තියෙන තණ්හාව අල්ලා ගැනීම උපාදානයේ මද්ද්‍රව්‍ය. එහෙමනම් මේකේ නිරෝධයක් තියෙනවා. මේ අල්ලන් ඉන්නේ අපි. එහෙමනම් අතහැරීමේ සම්පූර්ණ වගකීමක් තියෙන්නේ අපිට. මේ කියන්නේ මෙනෙහි කරලා අපිට ඇත්තටම දැනෙන්නේ දුකක්ද, වේදනාවක්ද? හා අපි අපේක්ෂා කරන දේවල් මේකෙන් ලැබෙනවද? ප්‍රශ්න අමතක කරන්න කියලා බොනවා, තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇගේපතේ මහන්සියට කියලා හිරොයින් භාවිත කරනවා, අන්තිමට ඇගේපතේ මහන්සිය වැඩි වෙලා නැගිට ගන්නත් බැහැ. ඊළඟට සතුරට කියලා මද්ද්‍රව්‍ය භාවිත කරනවා, අන්තිමට ඔළුව කැරකෙනවා, බඩ දඟලනවා, මහන්සි දැනෙනවා වැඩිපුර, ඊට අමතරව ඇඟට හරි අමාරුයි. එහෙමනම් මේ දුක කියන එකත් මේකෙන් අපිට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. අපි අපේක්ෂා කරන කිසිවක් මේකෙන්, අපේ පත්තනා කිසිවක් මේ සම්බන්ධයෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. එම නිසා මේ දුක නැති කිරීමට නම් මේ බැඳීමෙන් නිදහස් වෙන්න ඕනේ, මේ ආසාවෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ සඳහා අපි චතුරාර්ය සත්‍යයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම අපි මද්දසාර මද්ද්‍රව්‍ය වෙත යොදලා මේ වෙසක් පොසොන් සමයේ දුම්වැටි, මද්දසාර, හෙරොයින්, ගංජා, අයිස් ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමේ මාර්ගයට පිළිවෙතින් පෙළගැසීම කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා.